ඊළඟට අපි බලමු අප ඇදෝ කී එක ප්‍රෙස් කරන අවස්ථාව. දැන් අපි බලන්න ඕනේ පැක්මෑන්ගේ වයි පොසිෂන් එක ගැන. පැක්මෑන් ගෝස්ට වඩා ඉහළින් ඉන්නවා නම්, ඒ කියන්නේ පැක්මෑන්ගේ වයි පොසිෂන් එක ගෝස්ගේ වයි පොසිෂන් එකට වඩා කුඩා නම්, ගෝස් ඉහළට ගමන් කරන්න අවශ්‍යයි. ඒ වගේම පැක්මෑන් ගෝස්ට වඩා පහළින් ඉන්නවා නම්, ඒ කියන්නේ පැක්මෑන්ගේ වයි පොසිෂන් එක ගෝස්ගේ වයි පොසිෂන් එකට වඩා විශාල නම්, ගෝස් පහළට ගමන් කරන්න අවශ්‍යයි. මේ සඳහා කෝඩ් එක නිර්මාණය කර නැවත කන්ට්‍රෝල් යට තියෙන ඉෆ් කෝඩ් බ්ලොක් එකක් මෙතන කී ඩවුන් අප් කෝඩ් බ්ලොක් එක තුළට ඩ්‍රැග් කරන්න. පැක්මෑන් ගෝස්ට ඉහළින් ඉන්නවා නම් පැක්මෑන්ගේ වයි පොසිෂන් එක ගෝස්ගේ වයි පොසිෂන් එකට වඩා අඩුයි. අපි මැත් ක්ලික් කරලා කුඩා ලකුණ සහිත කෝඩ් බ්ලොක් එකක් මෙතනට ඩ්‍රැග් කරන්න. ලකුණෙන් වම් පැත්තට වගේම දකුණු පැත්තටත් ස්ප්‍රයිට්ස් යටතේ තියෙන sprite.y කෝඩ් බ්ලොක් දෙකක් ඩ්‍රැග් කරමු. ස්ප්‍රයිට් එක වම් පැත්තට පැක්මෑන් කියලා ලබා දීලා දකුණු පැත්තට ghost කියලා ලබා දෙමු. මේ කන්ඩිෂන් එක ට්‍රූ නම් ghost ඉහළට ගමන් කරන්න ඕනේ. දැනට ghost ඉන්නේ නැගෙනහිර දිශාවට මුහුණලා. ඉහළට ගමන් කරන්න නම් අංශක 270ක් හැවෙන්න අවශ්‍යයි. එහෙනම් අපි මෙතනට sprites ක්ලික් කරලා sprite.set speed and direction code block එකක් drag කරන්න. sprite එක සඳහා ghost කියලා ලබා දීලා speed එක 5යි කියලා ලබා දෙන්න. මෙතන 270 type කරමු. ඊළඟට බලමු up arrow key එක press කරද්දී pacman ghost පහළින් ඉන්නවද කියලා. දැන් පැක්මෑන්ගේ වයි පොසිෂන් එක ගෝස්ගේ වයි පොසිෂන් එකට වඩා විශාල වෙන්න ඕනේ. මම නැවත කන්ට්‍රෝල් ක්ලික් කරලා තවත් ඉෆ් කෝඩ් බ්ලොක් එකක් කලින් ඇඩ් කරගත්තු ඉෆ් කෝඩ් බ්ලොක් එකෙන් පහළට ඩ්‍රැග් කරනවා. කන්ඩිෂන් එක සඳහා මැත් යටතේ තියෙන විශාල ලකුණ සහිත කෝඩ් බ්ලොක් එකක් ඩ්‍රැග් කරනවා. කලින් වගේම මෙතනත් විශාල ලකුණෙන් දෙපසට ස්ප්‍රයිට්ස් යටතේ තියෙන sprite.y කෝඩ් බ්ලොක් දෙකක් ඩ්‍රැග් කරනවා. මෙතනට පැක්මෑන් විදිහටත් මෙතනට ගෝස්ට් විදිහටත් ලබා දෙනවා. මේ කන්ඩිෂන් එක ට්‍රූ නම් ගෝස්ට් පහළට ගමන් කරන්න ඕනේ. දැනට ගෝස්ට් ඉන්නේ නැගෙනහිර දිශාව මුහුණලා. පහළට, ඒ කියන්නේ දකුණු දිශාවට ගමන් කරන්න අංශක 90ක් හැදෙන්න අවශ්‍යයි. එහෙනම් අපි මෙතනට ස්ප්‍රයිට් ක්ලික් කරලා sprite.set speed and direction code block එකක් ඩ්‍රැග් කරනවා. ස්ප්‍රයිට් එක සඳහා ගෝස් කියලා ලබා දීලා ස්පීඩ් එක 5යි කියලා ලබා දෙනවා. මෙතන 90 ටයිප් කරමු.